එකම අත්දැකීමට ආය ආය අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔන්න අද ධර්ම දේශනාවේ මාතෘකාව එකම අත්දැකීමට නැවත නැවත සංසාරේ මුහුණ දෙන්න වෙනවා. අද ෆේල් වුණොත්, අද අපි ඒකෙන් පැරදුනොත් සංසාරේ ආය ආයම පෙරදි පෙරදි යනවා. මායේ කියෝ කාරණාව මේ ඇත්තන්ට තවත් තේරෙන්න අපිට ළඟදී ලැබුණ ලියමනාවක් මං කියන්නම්. ඒ ලියමනාව මට පාඩම්. එකපාරක් කියවනකොට මතක හිටියා. මක් නිසාද ඒ ලියමනාවේ තිබ්බ විස්තරත් එක්ක මගේ ශාරීරික රෝමෝත්ගමනිය වුණා. ඒ එක්තරා ප්‍රදේශයක ගැහණු ළමයෙක් ලිපිය පටන් ගන්නවා, ස්වාමීනි මම අන් අයගෙන් ආරක්ෂාවක් කියලා විශේෂ දෙයක් නොලබන සිස්සේ හැසිරෙන කෙනෙක්. ගණිකාවක් කිව්වට වරදක් නැහැ. කුංචි කාලේම තුරුණු වියට ඇතුල් වෙනකොටම, තරුණ වෙනකොටම හිතේ නොසන්සිඳෙන ආසාවක් තිබ්බා හැම පිරිමියත් එක්ක ඉන්න ඕන කියලා. මේ කෙල්ලෙක් දැන් ලියනවා. ඒ හිතට එන ආසාව නතර කරගන්න බෑ. නිසා හොරෙන් හොරෙන් සල්ලාල මිනිසුන් හුය හුයන් ගියා. මා ඔය විදිහට කුණු වුණා. ඇතුලින් කිලිටි වුණා. මම මේ විදිහට ඉන්නකොට ඔය විදිහට යන දිශාවක් නොදෙන පාපේම යනකොට අපේ ගුරු දෙවිඳුන්ට පින් සිදු වේවා. මේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා මට මහමෙුණයි බණක් අහන්න ලැබුණා අහම්බෙන්. ඒ ධර්ම දේශනාව ඇහෙනකොට මට හිතුණා මං කරන වැඩේ පව්. මං කරන දේෙන් මං මැරිලා නිරේ යනවා. මං ආය ආයමත් බණ ඇහුවා. අහන්න අහන්න බය හිතෙනවා මං කරන පව් ගැන. ඒත් මට පව් නතර කරගන්න බෑ. අද බණ අහනවා, හෙට ආයෙත් මිනිහෙක් කියන්න හිතෙනවා. මට නතර කරගන්න බෑ මගේ හිතට එන අකුසල. ඔහොම ඉදින් මම තව තවත් ධර්මය අහලා, මම හිතුවා මට නැගී හිටින්න තියෙන්නේ බඹසරින්, මම බ්‍රහ්මචාරී වෙනවා කියලා. දැන් මේ ජීවිතේ නොමග ගිය කෙල්ලෙක් බෑ, ආයෙත් හිතට එනවා. සමහර වෙලාවට රාත්‍රී කාලේ මගේ හිතට ඒ නරක අදහස් එද්දි, මම නිදාගන්න නැතුව සක්මන් කර කර හිටගෙන ඉඳගෙන ඒ ඉරියව් තුනෙන් විතරක් අඬ අඬ රැය පහන් කරනවා. මගේ හිතේ අකුසලයේ දුරු වෙනකල් මං අඬනවා. වෙහෙරක් වෙහෙරක් ගානේ ගිහිල්ලා, චෛත්‍යයක් චෛත්‍යයක් ගානේ ගිහිල්ලා වැඳ වැඳ මගේ පෞකාර ජීවිතේ මට එපා. මට බඹසරක් රැකලා මගේ පෞස් හෝදා ගන්න මට ලැබේවා කියලා මම පැතුවා. අසපුවක් අසපුවක් ගානේ ගිහිල්ලා අයිනක ඉඳලා බණහගෙන හිටියා. මගේ පව් වැඩ මට දැන් තිත්ත වෙයි, දැන් තිත්ත වෙයි, දැන් තිත්ත වෙයි කියලා. මෙහිනි ආරාමයක් ආරාමයක් ගිහිල්ලා දුක් ගැනවිලි කිය කියා සිල් ගත්තා. රැය පහන් වනතුරු අඬ අඬ හිටියා. දවසක් මම ප්‍රසිද්ධ පන්සලක් ළඟ පාර අයිනේ ගමනක් යන්න දහවල් එකට විතර මධ්‍යහනේ අවකාශ ටිකේ හිටගෙන ඉඳිද්දී මගේ හිතට එකපාරම සිතිවිල්ලක් ආවා. ආන්න බෝධින් වහන්සේ වැඩි ඉන්නවා, බෝපත් අහුලාපං කියලා. මම කලින් හිතපු සිතිවිල්ලක් නෙවෙයි ඒක. මගේ හිතට එකපාරම හිත වුණ සිතිවිල්ලත් එක්ක මම බෝධිය දිහා බැලුවා.
වියලීගිය බෝපත් ගොඩාක් බොහොමුල වැටිලා තියෙනවා අර පන්සලේ. මහා අවකාශ දෙකේ මට බෑ. මට හිතුණා මට බෑ, මට යන්න බෑ දැන්. ආයෙත් හිතට කෙනෙක් කතා කළා. එයි ඵල දැන් ඵල අයින් කරවම් බෝපත්. මෙයාට කරන්ට් එක වැදුනා වගේ දැන් මෙයා යනවා වේගින් බෝධිය ළඟට. බෑග් එක පැත්තකින් තියලා බෝපත් අහුල් දෙනවා. අවුවේ බෝධිය කොළ ඔක්කොම වැටිලා. මෙයාට හිතන ඇති කියලා ඒ නතර කරන්න එපා. ඇහිඳපම් බෝපත්. උඹ මීට කලින් හිටියේ වේතරණී කියන නිරේ. උඹ ඒ නිරේට වැටුනේ කලින් ජීවිතයක සල්ලාලකමේ වැරදි කාමසේවිනේ දුනා. තොගේ ඔය තියෙන්නේ පුරුද්ද වැරදි කාමසේවිනේ කාමයට ආසයක සසරී පුරුද්දක් උඹගේ. ඒ වගේම උඹ සංසාරේ බෝපත් අහුලලා බෝමලු සුද්ධ කළා තියෙනවා. එම්බා ස්ත්‍රිය තෝ බෝපත් ඇහිඳුවාට මේ බෝමලුවේ පිච්චුනාට තෝ නිරේ යන්නේ. ඒත් උඹගේ පව්කම් නතර නොකළු නිරේ යනවා. උඹගේ පාපී නැමැති සසර පුරුද්ද බෝධි උපස්ථානී නැමැති සසර පුරුද්දේ නසපිය. පුදුම නැද්ද මේ හිත්වලට එන සිතුවිලි? ඈ මුළු බෝ මළුවම සුද්ධ කළා. ඊට පස්සේ හරි සතුටුයි. ආයිත් සිතට ආවා සල්ලාලකම නැමැති සසර පුරුද්ද බෝධි උපස්ථානී නැමැති සසර පුරුද්දෙන් සිඳේවා. මේ කෙල්ලට තනියෙන් නම් ඔහොම හිතන්න බෑ. සත්පුරුෂයෙක්ගේ පණිවිඩයක් එකපාරාවද ගොඩාක් ඈ තනියෙන් දුක්කින්ද වෙහෙර විහාර වැන්දා. සත්පුරුෂයන්ට දුක කියාගෙන ගියා. අවසානයේ තමයි හිතට ආවේ සත්පුරුෂ උපකාරය. කලින් අසුභ භාවනා වඩනවා වඩන්න බෑ. ඊට පස්සේ දැන් මේ කෙල්ලට ගොඩාක් සතුටුයි. ඒ සතුටට මෙයා දැන් හරියට බෝධියට උපස්ථාන කරනවා. දැන් අර මේ සල්ලාලේ පිටිපස්සේ යන්න හිතෙන්නේ නැහැ. තමන්ගේ ඇඟ ගැන ආස හිතෙනවා. මේ කෙල්ල නිදාගන්න ඉරියව්වෙන් ඉන්නේ නැතුව හිටගෙන සක්මන් කරමින් ආයෙත් රෑ වෙනකන් ළඳාඳා ඉන්නවා. මගේ ඇඟින් මං ආයි පව්කමක් කරන්නේ නැහැ. මගේ ඇඟින් පව්කාර ආස්වාදයක් මං විඳින්නේ නැහැ. අඬ අඬ ආයෙත් හිතට කෙනෙක් සම්බන්ධ වුණා. ස්ත්‍රිය නුඹ ඵලයන් ඒ බ්‍රහ්මචාරී මුනිවරියගේ ස්තූපේ වඳින්න යසෝදරා රහත් තෙරණියකි. ඇගේ සිරිපතුලට පෑගෙන දූල්ලක් වයන් තනියම හොයාගෙන උඩුපිල් අනගාරික අසුපිතින යසෝදරා මහා රහත් සෑය වඳින්න ගිය සෑය දිහා බලාගෙන ගොඩක් අඬලා දුක කියලා බ්‍රහ්මචාරී උත්තමාවි මට ආශිර්වාද කරන්න මට බඹසරක් ඕන. පෞකාර ජීවිතෙන් මට ගැලවෙන්න ඕන. ඊට පස්සේ උත්තමාවියට පැම්පිදුවා. ඊට පස්සේ මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ සීකර කර පැම්පිදුවා. දැන් රාගසිතක් උපදිනකොට මම යසෝදරා රහත් තෙරණිය සිහි කළ සැනි රාගසිතවිල් නැති වෙන. බෝමලුවේ ඉඳගෙන බෝමලුව සුද්ධ කළා. ඉවර වෙච්ච ගමන් භාවනා කරන්න හිතෙනවා. ඇස් දෙක පියාගත්ත ගමන් මලමිනියක් කුණු වෙවි යන හැටිම පේනවා. ඒ මාගේ ශරීරයට ගලපන් ගලපා නව ජීවිතිකේම වඩනවා. ගත වූ අවුරුදු 15 තුල මගේ අතින් වෙච්ච වැරදි අතේ ඇඟිලි ගානටත් අඩුයි. එනමුත් එක වැරද්දක් ගැනවත් මා දැන් දුක් වෙන්නේ නැහැ.
ගඟක උඩුගම් බලා යද්දී පහලට පොඩ්ඩක් ගහගෙන එනවා කියන එක අරුමයක් නොවේ. මට වෙච්ච වැරද්දට වඩා හැදිච්ච කුසලයේ මට වටිනවා. මගේ හිතට දැන් මාස ගණන් එක රාග සිතුවිල්ලක් උපදින්නේ නැහැ. මං ඒ පිරිසිදු බඹසරින් මගේ කිලිටි ජීවිතයේ හේදුවා. එනමුත් නිවන් දකිනා මොහොත දක්වා මේ හිත මා විශ්වාස කරන්නේ නැහැ. අලුයට සැඟවී තිබෙන ගිනි පුපුරක්සේ නැවතත් මතුවෙන්න පුළුවන් ඒ රාග හිත. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදය සිහි කරලාම මම සුවපත්තුනේ යම් ප්‍රතිපදාවක් නම් ඒක නතර කරන්නේ. අදටත් මම බෝධි උපස්ථාන කරනවා. මේ අත්වලින් බෝපත් ඉවත් කරනවා. යසෝදරා උත්තමාවිය සිරසේ තබාගෙන මා වඳිනවා. මහා කාශ්‍යප මුනි දුන්ට වඳිනවා. මාව මේ වැරද්ද මට පෙන්ලා දුන්නේ ධර්මයෙන් නම් මා ඒ ධර්මයේ ඇසීම නිතර කරනවා. මට බණපද කියා දුන්න ගුරුවරුන්ට පින් දෙනවා. උගුර ලේරහ වෙනකල් ධර්මයේ කියමින් මේ මිනිසුන්ට යහපත සැලසූ ගුරු දෙවිඳුන්ටත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් ඔබ වහන්සේලා ගන්න උත්සාහය ප්‍රතිඵලයක් තියෙනවා කියලා ගුරු පූජාවක් පිණිස පුදන්ටත් මම මේ ලිපිය ලිවි. ඔබ වහන්සේලාට ඒ ධර්මය අවබෝධ වේවා. ඇගේ ලිපිය ආය ආයම තමන්ට තමන් මුණ ගැහෙනවා. මේ පාරය දිනුවා සත්පුරුෂයෝ ඇසුරු කරපු නිසා. කෙනෙක් සල්ලාල නම් සසරේ පුරුද්දක් වල් වැඩ කරලා නිරේට ගියා. මනුස්සු ලෝකෙට කලාතුරකින් ආවා. ආයේ පරණ වැඩේ පටන් ගත්තා. ආයේ යන්න එපා නිරේ. මේ පරීක්ෂණෙන් සමත් වෙන්න නුඹලා ෆේල් වෙන්න එපා. ඔබ හිතන්නේ ඔබගේ මව් මේ ජීවිතේම ලැබිච්ච මව් කියලාද? මේ අම්මාම සංසාරේ ලැබිච්ච වාර ගණන අම්මා වෙලා ගණන් කරන්න බෑ. මේ තාත්තාම සංසාරේ තාත්තා වෙලා ඇවිල්ලා අපේම තාත්තා වෙච්ච වාර ගණන් කරන්න බෑ. ඔබගේ හිත රිද්දන බිරිඳක්ද? ඒ බිරිඳම ආය ආයම සංසාරේ මුණ ගැහුණා. අද ඔය මුණ ගැහුණේ පළවෙනි වතාවට නෙවෙයි. ඔය බිරිඳම සංසාරේ ගොඩාක් වාරවල මුණ ගැහුණා. ඔය ස්වාමියාම සංසාරේ ගොඩාක් කල් මුණ ගැහුණා. බිරිඳ නොවිච්ච කෙනෙක් නෑ. ස්වාමියා නොවිච්ච කෙනෙක් නෑ. දුව නොවිච්ච කෙනෙක් නෑ. පුතා නොවිච්ච කෙනෙක් නෑ. දැන් ඔබ ගන්න තීරණ සසර පුරුද්දට ගන්නේ. එදාත් අම්මට බැඳිලා හිටියා. අදත් අම්මට බැඳිලා එකම දේ යනවා. එදත් පියාට බැඳිලා හිටියා. අදත් පියාට බැඳිලා හිටියා. එකම දේ යනවා. එදත් දරුවන්ට බැඳි බැඳි හිටියා. ඒ දරුවම හම්බ වෙලා අදත් දරුවන්ට බැඳි බැඳීම යනවා. එකම දේට අවු වෙලා ඉක්මවා යන්නේ සසර ස්වභාවය. මාන්ද ඔය කලින් සිතු කාරණාවක්. මමන් මාගේ මෑණියන්ට ගොඩාක් ආදරෙයි. පියාණන්ට ගොඩක් ආදරෙයි. මමත් දෙමව්පියන්ට ආදරේ නැත්තං අපි අහපු බණක තේරුම කිම? ඒ වුණාට මම හිතුවා මට හැම බුද්ධ ශාසනයක්ම අහිමි වුණේ අම්මාට ආදරේ නිසා, තාත්තට ආදරේ නිසා උන්දෙල දාලා ගියේ නෑ. අභිනිෂ්ක්‍රමණය කළේ නෑ. ඒ ආදරේම පැටලි පැටලි මා හිටියා.
එනිසා බුදුසසුන් මාහට අහිමි වී දුක්ඛිත සංසාරයට වැටුණා. මේ පාර අභිනිෂ්ක්‍රමණය කරපන් කියලා හිතට ආවා. මටත් සංසාරේ හැමදාම මොන ගෙහෙන අත්දැකීමේ මේ ජීවිතේ පුළුවන් වුණා. ඒක ඒ විභාගේ පාස් වෙන්න. දෙමව්පියන්ද දරුවන් අභිනිෂ්ක්‍රමණය කරනකොට දරා ගන්න බැරුව පිටිපස්සෙන් පන්න පන්න ගිහිල්ලා වැළඳගෙන යන්න එපා කියලා මේ හිතෙන සිතිවිලි සසර පුරුතා. එදත් අත්තරින්නේ අදත් අත්තරින්නේ මෛත්‍රී බුද්ධ ශාසනෙත් අත්තරින්නේ. මා මේ කියන්න හදන දේ කුමක්ද? මිච්ඡර බණ ඇහිලාවත් එක අඩුපාඩුවක්වත් හදාගන්න නැත්තම් අනාගතේ බුද්ධ ශාසනයකත් පෞකාර කමේම ඉඳීවි. පරණ පුරුද්දෙම ඉඳීවි. ඇයි? එකම දෙයට ආය ආය මොහොන දෙන්න සිද්ධ වෙන නිසා. මා ඔය කියන කතාව තවත් පිළිගන්න අමාරු නම් තවත් කාරණාවක් කියන්න. ස්වාමියා මල සොවින් වැළපී වැළපී සිටිනවා තනි ගෙදරක තනි ස්ත්‍රියක්. තුන් ලෝකික සත්වයන්ගේ සිත් දකින තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට ඒ ස්ත්‍රිය පෙනුණා. පිණ්ඩපාතේ වඩින ගමන් ඒ නිවසට වැඩියා. ඇසෝ කී වෙලා අතපය වාරුනේ අර පිළිකන්නේ වැටිලා අත් දෙක එකතු කරගෙන මිදුලේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දිහා බලා ඉන්නවා. නැගිට ගන්න ඇයට පණ නැහැ. සෝකේ උපාසිකාව මොකද මේ සෝකේ? මගේ ස්වාමියා නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා, නුඹ තවත් ශෝක කරනවද? සංසාරයේ ඇඬුවා මදිවට කඳුළු පියදාගෙන බඹලව ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා සංසාරේ පුරුද්දට මිනිහා මල දුකට අඬනවද? ස්වාමීනි, මොකද්ද ඒ කතාව? නුඹ බොහෝ ඈත කාලේ දුප්පත් ගමක ඉපදුනා උඹරී කියලා. හරි ලස්සන හැඩවැඩ කෙල්ලේ. රටේ බ්‍රහ්මදත්ත රජුරෝ රටේ තොරතුරු හොයන්න විස්මාරු කරගෙන යද්දි මේ නිවසේ නැවතිලා මේ කෙල්ල ගැන හිත ගිහිල්ලා විවාහ කරගෙන කිව්ව සොඳුරී, මම තව දවස් කිහිපෙකින් එන්නම්. නුඹ හිටපන්. මාලිගාව ඉඳලා දුප්පත් ගමට පාර සමතලා කළා. සුදු වෙලි අතුරලා වියම් බැඳලා උඹරීගේ නිවසේ මිදුලේ රත්තරන් කන්දක් හදලා රන් කාවණු කන්දක් උඩ උඹරී මේ ඒ කුමාරිකාව තියලා සොලොස්පෙන් කලයකින් සුවඳ වතුරෙන් නාවලා රාජාභරණ වලින් පළඳලා අශ්ව රතේ රන්සිවිගේ වඩම්මලා අගබිසෝ කළා. දුප්පත් ඇයට එච්චර සැපක් දුන්න රජ්ජුරුවන්ට, බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට පණයග වගේ සියගුණයක් ආදරේ. අද කාලේ කියන්නේ මම මගේ ජීවිතයටත් වැඩිය ඔයාට ආදරේ කියලා. තමන්ගේ ජීවිතයටත් වැඩිය සිය දහස් ගුණයක් ඔහුට ආදරේ. ඊට පස්සේ ඔහොම ඉන්නකොට රජ්ජුරුවෝ මල හදිසි දරා ගන්න බෑ උඹරී බිසවට. වැළපෙනවා, ශෝක කරනවා, පෙරලෙනවා.
සෝහනි පස් බදාගෙන අඬනවා. බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත මේ උඹරී කතා කරන්නේ එච්චරයි. දවසේ මොයි වචන ටික. ඒ කාලේ හිමාලයේ ඉර්ධිමත් තාපසින්නාන්සිර නමක් වෙලා අපේ මහා බෝධි සත්වයෝ ආකාශයෙන් වඩිනකොට බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත කියා වැළපෙන උම්බරී බිසවගේ හඬ ඇහුණා. පිහිට වෙන්න ඕනි කියලා ආකාශයෙන් හිටියා. අර සෝහනට උඩින් ආකාශේ මිනිසුන්ගෙන් ඇහුවා, ඈ පින්වත්නි බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත කියා වැළපෙන මේ තැනැත්ති කවුරුන්ද? නිදුකානිනි බ්‍රහ්මදත්ත කියලා තමන්ගේ ස්වාමියා වෙනුවෙන් වැළපෙන මේ බිසව උම්බරී. ආයෙත් කියනවා නිදුකානිනි, අර උම්බරී බිසව කියනවා මගේ බ්‍රහ්මදත්ත මට ලබලා දෙන්න, මං එයාට ආදරෙයි, මගේ බ්‍රහ්මදත්ත මට ලබලා දෙන්න. ඊට පස්සේ අර තාපසින්නාන්සි කියනවා බිසව මේ උම්බරී බිසව නුඹ වැළපෙන්නේ කොයි බ්‍රහ්මදත්ත වෙනුවෙන්ද? ඊට පස්සේ කිව්වා මගේ ස්වාමියා බ්‍රහ්මදත්ත කියන උම්බරී බිසව මං ආපස්සට ජීවිතේ බලනවා, මෙතන බ්‍රහ්මදත්ත කියන නමින්ම 84,000ක් මෙතන වලේ දාලා තියෙනවා, භූම දාන කරලා තියෙනවා, බස්මාවශේෂ තියෙනවා 84,000කගේ බ්‍රහ්මදත්ත කියන නමින්. නෑ 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 මගේ බ්‍රහ්මදත්ත කිව්වා. පංචාල දේශේ චූලනී රජුරුවන්ගේ පුත්‍ර වූ බ්‍රහ්මදත්ත. දේවි ඒ හැම බ්‍රහ්මදත්ත රජ කෙනෙක්ගේම තාත්තගේ නම චූලනී. නෑ නෑ මගේ ස්වාමියා. දේවි ඒ හැම බ්‍රහ්මදත්ත රජතුමාටම දේවිය වෙලා හිටිය ඔබ දැන් කොයි බ්‍රහ්මදත්ත වෙනුවෙන්ද වැළපෙන්නේ? කොහොමද ස්වාමියා මලායේ ඉන්නවා නම් මෙතන ඔබ ජීවත් වෙලා ස්වාමියා මැරිලා පළවෙනි වතාවට නෙවෙයි ඔය. ඔබ දරුවේ දෙන්නේ කිද්දින් ස්වාමියා ඔබ දාලා ගිහිල්ලා පළවෙනි වතාවට නෙවෙයි. දිවස් තියෙන කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ ආපස්සට පේනවා නම් කියයි උඹ ඔය දාලා ගියේ 84,000 වෙනි වතාවට කියලා. 84,000 වතාවක් දාලා ගිය මිනිහව මේ ජීවිතේ බැඳා. 84,000 වතාවක් කනක් ඇහිලා ඉන්න නැති තරම් කෑකොස්සන් ගහපු ගෑනු කෙනාව මේ ජීවිතෙත් බැඳා. ආයෙ ආයෙමත් අපිට අපිම මුණ ගැහෙනවා. ආයෙ ආයෙමත් අපිට අපිම මුණ ගැහෙනවා. ඔන්න ආස කරන සසරී ස්වභාවය. දැන් මේ ජීවිතේ අපි මේකෙන් පාස් වෙනවද ෆේල් වෙනවද කියන්නේ ජීවිතේ තේරුම් ගන්නවද මෝඩ විදිහටම ආයෙත් පතපතා යනවද කියලා තම තම නැනපමණින් වටහා ගන්න. උම්බරී විසව කියනවා නිදුකානෙනි මට ආයෙත් අඬන්න බෑ. ඔය කියන දේ මම පිළිගන්නවා. මට ශෝක නොකරන මුනි දහම දෙන්න කිව්වා. ඒ තාපසයට කියන්න පුළුවන් උනේ විරාගී බඹසරත් කෙලෙස් තවන තාපසකම. උම්බරී විසව කෙස් කපා දැම්මා. කසාවතක් ඇඳගත්තා. හිමාලයේ හුදකලාය බවුන් ඇඩුවා. අර අඬපු කෙල්ල ඒ 84,000 වතාවෙම එකම එක ජීවිතයයි ශෝක නැති කරගත්තේ. එකම එක ජීවිතයයි තපස් රැක්කේ. හිත සමාධිමත් වෙලා ගියා.
කයබිඳල මරණින්මත්ති බඹලු උපන්න. මේ ජීවිතේ බුද්ධ කාලේ ආයෙත් අර මනුස්සයා මුණ ගැහුවා. බඹලෝ ඉඳලා ඇවිල්ලත් බැන්දා. පරණ පුරුද්දටම මිනිහා මැරුණා. ආයෙත් ඇඬුවා. ඒත් පරණ පුරුද්දටම හිත සනසන කෙනෙක් ඉස්සරහා සියලු දෙනාගේ දුක වාෂ්ප කරන හිරු මණ්ඩල ඇය ඉස්සරහා. එදා ඒ බෝසත් ඕදනට බඹලෝ ගියා. අද ඔය බුදුබණ පද ටිකට ඒ ශෝක කරපු බිසව සූතාපන්න ඵලයට පත් වුණා. අර උපාසිකාව එදත් සත්පුරුෂයන්ට නැමුණා. අද සත්පුරුෂයන්ට නැමුණා. අදත් ඔබ බණපදයක් අහලා සත්පුරුෂ වචනෙට කීකරු වෙනවා නම්, ඒ සත්පුරුෂ වචනේ නිසා ජීවිතේ අඩුපාඩු හදා ගන්නවා නම් ඕක සංස්කාරයක් වෙලා ඔබට දෙව්ලොව හෝ මෙත් බුදු සසුනක හෝ එදාට ඔබට පිහිට වෙන්නේ දැන් නැවෙන නැවිල්ල. දැන් මෝල් ගස් ගිල්ල වගේ පරණ පුරුද්දෙම ඉන්නවා නම්, පරණ පුරුද්දෙම ඉන්නවා නම් දහමට නැවෙන්නේ නැත්තම්, කීකරු වෙන්නේ නැත්තම්, පරණ පුරුදු අතාරින්න නැත්තම්, ජීවිතේ හදාගන්න නැත්තම් ඕකත් යයි සංසාරේ ආය ආයමත්. ඔබ මේ කීකරු නොවන එක සසර පුරුද්දා. බණ ඇහිද්දිමු තාය ආය වැරදි කරන එක සසර පුරුද්දා. අනිත් අයට දෙස් දෙවුල් තිතිය ඇයි මට මෙහෙම කරන්නේ, ඇයි මට මෙහෙම කරන්නේ කියලා කියන්නේ සසර පුරුද්දා. තමාගේ දුකට අන් අයගෙන් සාධාරණේ හොය හොයා යන එක සසර පුරුද්දා. පුළුවන් නම් ඉවසලා දුක් ගින්දර දහම් පදයක් අහලා හිත සනසාගෙන පුළුවන් නම් මේ විභාගෙන් පාස් වෙන්න අපිට පුළුවන් වුණා. මේ ජීවිතේ කඩාගත්ත වෙනවා සසර පුරුද්ද. එක පාරක් කඩාගත්තොත් හරි, එක පාරක් කඩාගත්තොත් හරි. මක් නිසාද? අකුසලයට වැඩිය කුසලේ බලවත් නිසා. ඒ කියන්නේ ජීවිත කෝටි ගානක පුරුද්ද එක ජීවිතයක කඩාගත්තොත් ඔක්කොම කැඩෙනවා. එච්චර කුසලේ බලවත්. ඒ නිසා තමයි කෙලවරක් නැති සංසාරේ මම මගේ ආත්මයේ කිකියම් පුරුදු කරගෙන ආපු සක්කාය දිට්ඨිය එකවරක් කඩාගත්තොත් ආය සක්කාය දිට්ඨිය හට ගන්නවද? ආහන්න කුසලේ බලවත්. එකපාරක් කඩාගත්තොත්. ඒ නිසා මේ අපේ හිත් අපි එක එක්කෙනාට බැඳිලා ආදරෙන් වෙලිවිලි යන්නේක තියෙනනේ සත්සර පුරුද්දක්. ආයෙත් පිටිපස්සෙන් හිගන්නෝ වගේ වැටි වැටි ගියොත් ආදරේ ඉදිරියේ බැඳින් ඉදිරියේ කෙලවරක් නැතුව ආයෙත් වැටි වැටි යන්ට වෙනවා. ඔය ගෑනු පිටිපස්සෙම, ඔය මිනිහලා පිටිපස්සෙම. මේ ජීවිතේ හිත හදාගත්තොත් නෑ මම හිත දමනය කරනවා කියලා මෙතනින් කැඩෙනවා. ආයෙ සසරට බැට දෙන්නේ. මම මේ කියන දේ තේරෙනවද? තවත් උපමාවක්. භාග්‍යතුන් වහන්සේ ගම් නියංගන් සිසාරා චාරිකාවි වඩිද්දී බුදුරජාණන් වහන්සේ දැක්ක මහා සුවිසල්, අතිශයින් සුවිසල්. එච්චර විශාල ගහක් මේ මුළු ලංකාවෙම නෑ අදටත්. බමුණෙක්ගේ ගහ ගලවනවා සිය ගණන් සෙනඟ දාලා. බ්‍රාහ්මණය කිම ස්වාමීනි, කවුරුත් වලේ දාපු නැති තැනක මගේ මිනිය වලේ දාන්න ඕන. මේ තමයි කවුරුත් වලේ දාපු නැති තැන. බ්‍රාහ්මණය, නුඹගේ නම මොකද්ද? ජානුශ්‍රෝණි. මම ආපස්සට බලනවා, ජානුශ්‍රෝණි කියන නමින්ම ඔබම
මෙතනම 14000 වතාවක් වලේ දාලා තියෙනවා. ඔබ ඔය නමින් විතරක්. අපි මේ ඉඳගෙන ඉන්න තැනම කී ගමනක් ඉඳගෙන ඉඳලා තියෙනවද? අපි නිදාගන්න හිස තියෙන තැන කී ගමනක් හිස තියලා තියෙනවද? දුටුවාද සසර? මේ දරුවන්ගෙන් බැටකන්නේ, දරුවෝ ආදරේ නැතුව අපිව රිද්දන්නේ මේ අම්මලා තාත්තලා. පළවෙනි වතාවට නෙවෙයි ඔය දරුවෝ, පළවෙනි වතාවට නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් දේවදත්ත මුණ ගැහුණේ පළවෙනි වතාවට නෙවෙයි. ආය ආයමත් මුණ ගැහෙනවා. එකම දරුවා 100,000 වතාවක් එකම අම්මා වදනවා. මෙහෙමත් සංසාරයක් එච්චර වදලත් තවම තෘප්තිමත් නැතුව මට දරුවෙක් ඕන දරුවෙක් ඕන කියලා සිතිවිලි පවත්තනවා. එකම බිරිඳ එක ස්ත්‍රියක් මේ කෝටි සංඛ්‍යාත කාන්තාව අතරේ එක ස්ත්‍රියක් 100,000 වතාව ගානේ විවාහ වෙලා හැම කෙනෙක්ම ඒ දැන් විවාහ වෙන්න කෙල්ලක් හොයනවා. එකම පුරුෂයා 100,000 වතාව බැඳලා සංසාරේ පවුල් කාපු කෙල්ල මේ ජීවිතේ පුරුෂයෙක් හොයනවා. මේ සත්වයාට කිම අතීතේ අමතක වී ගියා, නොපෙනී ගියා, සංසාරේ විසින් අමතක කරලා දැම්මා. ඒත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැහිලා තියෙන දේවල් ඇරලා පෙන්නනවා. සංසාරේ මතු කරනවා. එක එක අම්පාසකම්මලා දානි උයනකොට අනිවාර්යෙන් හදන වැන්දන තියෙනවා. දානි කිව්වොත් ඒව හදනවාමයි. ඔය නිතර කැමති වැන්දන විය නොහැකිද සසර පුරුද්දක් විදිහට හිතට එන බව උදාහරණයක්. දෙවුරන් විහෙරට පුන්නා කියන දාසිය පැමිණෙද්දී හැමදාම අග්ගල පිටිවලින් අග්ගල හදාගෙන එනවා. හැමදාම අග්ගල. පුන්නා දෙවුරන් විහෙරට එනකොට පොඩි හාමුදුරුවරු කියනවා, අද අග්ගල ඇත්තටම අග්ගල. දම් සභා මණ්ඩපේ කතා වුණා. ඇත්තටම මේ අනේ පිටිසිටුමාගේ ගෙදර දූත අනතුරේ දැන් වැඩෙන්නේ දුවෙක් විදිහට මේ පුන්නා. දෙවුරන් විහෙරට එනකොට එක දවසට එක කැවිල්ල ගානේ හදාගෙන ඉන්න තරම් ඇයට පුළුවන් නේ. එයි මේ හැමදාම පිටියක් ගලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිවකණෙන් අසා වදාහනා වැඩම කළා දන් සභා මණ්ඩපේට. පින්වත්නි, ඇගේ සසර පුරුද්දා. ඇයි ස්වාමීනි? පින්වත් මහණෙනි, මම අතීතේ කර්මයේ විසින් මෙහෙවන ලදුව එක්තරා වයසක ආච්චි අම්ම කෙනෙක් ඉන්න ගෙදරක බැටළු පැටවෙක් වෙලා ඉපදුණා. ඔය ආච්චි අම්ම දුප්පත් නිසා පිටියක් ගලා තමයි හදන්නේ නිතරම. උදේ හවස පිටියක් ගලා හදන පිටියක් ගලා හදද්දී පුත්‍ර තනතුරේ බැටළු පැටිය තියන්නේ දරුවෙකුට වගේ ආදරේ. අපේ පොඩි එකාට කියලා පිටියක් ගලා ගුලියක් හදලා අර බැටළු පැටියට කන්න දෙනවා. බැටළු පැටිය ඒකත් කනවා. වල් කාලා ඔහේ ඉන්නවා. පිටියක් ගලා හදනකොටම ආච්චි අම්මට මතක් වෙන්නේ ඉස්සෙල්ල පුතාට දෙන්න ඕන අර බැටළු පෙට්ටියට. ඒ ආච්චි අම්ම තමයි පුන්නා. බැටළු පෙට්ටියා වෙලා හිටියේ මම. පරණ සිත දෙවුරන් විහෙරට යනකොටම කොච්චර කැවිලි තිබ්බත් පිටියක් ගලාම පුන්නට මතක් වෙනවා. එකම දෙයට ආය ආයම මෝන දෙන්න වෙනවා.
එකම දෙයට ආය ආයමත් මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ දැන් ඔබගේ ජීවිතය වෙනස් කරගත්තොත්, දහමින් සුවපත් කරගත්තොත්, දහම් අඬ ඇහෙනකොට කොයි තරම් දුරක ඉඳලා නමුත් ආවොත් දෙව්ලෝ උපදුනත් මොන පංචකාමි තිබ්බත් දහම් අඬ ඇහෙන තැනට යනවා. පුරුද්ද බුදු කෙනෙක් පහළ වුණ යුගයක, රහතුන්ගේ දහම් ගොස් පැතිරෙන යුගයක කොයි තරම් දුර හිටියත් යනවා. පුරුද්ද බෑ කියලා හිතුනොත් ඒකත් යනවා පුරුද්දට. බෑම තමයි. තව සසර පුරුද්දට යන දෙයක් තියෙනවා. සමහර අය පින්කම් කරද්දී, මම මතකයි මම දන්න උපාසිකාවක් කින් මං ඇහුවා, මේ පාර කටිනි බාරගත්තේ නැද්ද? බෑ හඳුරන්නේ ඒ දායක සභාවේ පිරිස අමෝතුයි, එක එක අදහස් වල ඉන්නේ, එක එක ඒවා කියනවා. ඉතින් ඔව අහන්නත් බෑ, ඒ නිසා මම මේ පාර කටිනි බාරගත්තේ නෑ. ස්වාමීන් වහන්සේත් මට කිව්වා කටිනි බාරගන්න කියලා, මම බාරගත්තේ නෑ. මිනිස්සු විවිධ නිසා, එක එක කයිකතන්දර හදර නිසා. මං කිව්වා උපාසිකාව, මිනිසුන්ගේ රැවුම් ගෙරවුම් ඉදිරියේ නොසිදිය හැකි කර්මයක් උපද්දවන මහා කඨින පින. කඨින පින්කමක් කළොත් ධර්ම අවබෝධය කරන්න අවස්ථාවක් තියෙන එක කිසිසේත් මඟහැරෙන්නේ නැහැ. දැන් අර බරණැස් සිටුතුමා ඊ සිටු දේවියයි, මේ මහදන සිටුතුමයි සිටු දේවියටයි රහත් වෙන්න පින තිබිලත් නැති වුණානේ ඒක. අජාසත්තට සෝවාන් වෙන්න පින තිබිලත් ඒක නැති වුණානේ. කියන්නේ ධර්මය අවබෝධ කරන්න කලින් වෙන කර්මයකින් ධර්මය අවබෝධ කරන එක නැති කරනවා. නමුත් ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. කඨිනියක් කරපු කෙනෙකුට ධර්ම අවබෝධය කරපු පින සිඳෙන්නේ නැහැ. එච්චර මහා පිනක් උපද්දවන්න පුළුවන් එක මේ කොහේවත් යන අශෘතවත් අන්ධ බාල කටවාචාල මිනිස්සුන්ගේ වචනේට නුඹ සිඳගත්තා. ඒකාන්තෙන් මේ ජීවිතෙත් කුසලයේ සිඳගත්තා නම් සංසාරේ කටින කරලා තියනවද නැද්ද? නෑ. මං කිව්වා මේ දුර්වලතාවය හදාගන්න. මොකද ওই කාරණාව ලොකු ස්වාමීන් වහන්සේ මට විස්තර කරලා දුන්නේ. මිනිසුන්ගේ රැවුම් ගෙරවුම් ඉදිරියේ අපේ කුසල් අපි නැති කරගත්තොත් ඒක සසරට යනවා කියලා. ගුරු ඕදනක්. ඒ නිසා මං කිව්වා මිනිස්සු බයිනවා, ඒක නිසා පිටිපස්සට යනවා කියන එක. අනාගතේ උපාසිකාව, අනාගතේ නුඹ මෛත්‍රී බුදුරජාන් වහන්සේ දෙවුරන් වීරේ දහම් දෙසද්දී යන්ට යනකොට කවුරු හරි හිතරි දෙන වචනයක් කිව්වොත් නතර වෙයි. ඇයි? සසර පුරුද්දා. දැන් ඔය සමහර අම්මල ඉන්නේ මං ගිහිල්ලා බණ අහන්නම් අසපුවේ, මං යන්නම් පින්කම් වලට, උඹලා යන්න එපා. ලොකු දුව කොල්ල යවන්න එපා මහන වෙයි. ආන්තර නමක් බණ කියනවා හිනා වෙච්ච ගමන් මහන් වෙන්න යනවා, නිසා අහුවෙන්න දෙන්න එපා කොල්ලට. නිවන් දකින්න පින තියෙන දරුවෝ තමන්ටම දරුවෝ වෙලා උපදී සසර පුරුද්දට ඔවුන්ට යන්න දෙන්නේ. ඒ කර්ම කරගහන්න වෙනවා. දෙක්කද හරිම භයානකයි. හරිම භයානකයි. ඊළඟට දැන් අපිට මොන ගිහිලා තියෙනවා, සමහර ළමයි පැවිදි වෙන්න ඇවිල්ලා. ඊර්වස් කෙල්ලු අඬලා දුඩලා වැළපිලා කොහොම හරි කොල්ලා ගින්නගෙන ගිය අවස්ථා අපි දැකලා තියෙනවා. එතකොට මේ ජීවිතේ මහාන වෙන එක නැති වුණත් හිත ඇතුලේ මට නම් දුක හිතිලා තියෙනවා. මේක සසරටත් යනවා නේද කියලා. එකක්
ඒ කොල්ලට ස්ත්‍රියක් නිසා ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට තියෙන එක සංසාරෙට යන. අනිත් පැත්තෙන් ඒ කෙල්ලට තව කෙනෙක්ගේ පැවිද්ද වළක්වන එක සංසාරෙට යන. පින්වතුනි, මේක ධාතු ස්වභාවයක්. මේව නිතර නිතර පුරුදු කරනකොට හැරෙනවා ඒ පැත්තට හිත. ඒ නිසා මම මේ කාරණාව කියන්න හිතුවේ, අපිට යම් දේවල් වෙනවා තීරණාත්මකයි. මම මේ සීලේ රකින්නවද නැද්ද? මම මෙතන සංවර වෙනවද නැද්ද? ඒ සීලේ කැඩුනොත් ඔබ පරණ ලෝකෙටම ගියා, ෆේල් වුණා මේ පාරත්. ඔබ මේ ජීවිතේ සංවර වුණේ නැත්තම් ඔබ පරණ පුරුද්දටම ගියා, ඔබ පාස් වුණේ නැහැ විභාගයෙන්. දැමුත් අඩාඩා ඉන්නවා නම් ස්වාමියන් නිසා, බිරිඳ නිසා, දරුවෝ නිසා, පෙම්වතිය නිසා, ප්‍රේමවන්තයා නිසා, බැඳීම් නිසා දැනුත් අඩාඩා ඉන්නවා නම් හිත හදාගන්න නැත්තම් ඔබ පෙරදුනා. මෙතෙක් කාලයක් අඳපු ඇඳිල්ලට මේකතු වුණා. මගේ බුදුරජාණන් වහන්සේ මහ වීදියේ වඩෙද්දී ඒ මහලු බ්‍රාහ්මණයා දුවගෙන පැමිණ ඇවිත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් අල්ලගෙන, පුතා, මගේ රත්තරම් පුතා, කොහෙද බං ගියේ කීවා. හොයනවා මමයි අම්මයි නුඹව, යන් නිවසට අතින් ඇදගෙන යනවා. මහලු බමුණි බුදුරජාණන් වහන්සේව, අපේ බුදුරජාණන් වහන්සේ, ඒ මහලු බැමිණිය නිවසේ සිටිනවා. ඈතින් එන ස්වාමියා රන් කඳක් රැගෙන එනවා. පුතා, මගේ රත්තරම් පුතා, කොහෙද ගියේ? දුවගෙන ආවා. මයි පුතාට මම මොන හරි දෙන්න ඕන. පැන්සින් ගිත්තක් පෙදුවා, ඉඳගත්තා, දාන් දෙසුවා. භාග්‍යතුන් වහන්සේ සෝවාන් වුණා. ඒ බ්‍රාහ්මණයා නකුල මාතා, නකුල පිතා, ජීවිත 500ක් අම්මයි තාත්තයි, ජීවිත 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි, ජීවිත 500ක් පුංචි අම්මයි බාප්පයි, ඒ හැම ජීවිතෙන් පුතා වෙන බෝධිසත්වයෝ, සම්බුදු වුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි බුදුරජාන් වහන්සේ දකින කොටත් පුතා කියලාම සංඥා ඇති වුණා. ආහේ ආහේ මත් සංසාරී, අපි අපි මුණ ගේනවා. උඹ එපා කියලා පෙතුවට එයාම මුණ ගේනවා. වලක්විය නොහැකි සසරේ තරම් දීර්ඝයි. අපේ සංසාරයේ ඉදිරියේ, අපේ සංසාරයේ ඉදිරියේ, අපේ සංසාරයේ උප්පත්ති ඉදිරියේ, මේ ලෝක සන්නිවාසයේ පුංචි මේ අසපු පුංචි වෙන තරමට ඉන්න මිනිසුන්ට එහෙම යද්දි නිතර නිතර මුණ ගැහෙනවද නැද්ද? ඒ වගේ එච්චර උප්පත්ති ආය ආය මත් ඉපදෙනවා, තිරිසන් වෙලත් උපදිනවා. ලේසි නෑ මේක. ඒ නිසා සංසාරේ කැපවීමෙන් සිල් රැක රැක, එක පෝයක්වත් මං අරින් නැතුව සිල් ඇරන්, නිතර ධර්මය අහමින් දන්සලක් වගේ අතින් දන් දෙදී සංසාරය අපි ආවේ නැහැ. මේ ජීවිතේ පුරුදු කරගත්තොත් අපි ජීවිතේ අලුත් පැත්තකට යනවා. කන් යොමාගෙන බණපද ඇහුවොත් ඒකත් සංස්කාරයක්. ඉක්මනට ධාමයට කන් යනවා.
මේවා සංස්කාර හේතුඵල ධාමයෙන් හැදිච්ච දේවල්. ඒ නිසා ඒ සංස්කාර තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වුණා ඉස්මතු වෙන්නේ. තව කොතේකුත්නම් දේවල් තියෙනවද? ජාතකතා බුද්ධ දේශනා විදිහට තියෙන ජාතකතා 550 ජාතකයේ කියමු. ඒ ජාතකතා ඔක්කොගෙම තියෙන්නේ ආයායමත් අපිට මොන හිතේව නෙවෙයිද? ඒ මහා අන්තේ දෑන්ති මහා බල ඇති ඒ අඟුලිමාල මුනිදු දහමට එන්ට පෙර සරණට එන්ට පෙර කඩුවක් අමෝරාගෙන බුදුරජාන් වහන්සේගේ පිටිපස්සේ තුන් යොදුනම් දිව්වා. ඔබ හිතන්නේ ওই කඩුවක් අරන් දුවන එක පළවෙනි වතාවට කියලාද? මහා සුතසෝම කතාවේ නුගරුක්ෂේ දෙවියා ශ්‍රමණීක් විදිහට ඉදිරියෙන් යද්දී කඩුවක් අරගෙන ඒ ශ්‍රමණයා පිටිපස්සේ යොදුන් තුනක් දිව්වා. අද වගේම කඩුවක් අරන් එදත් දිව්වා. සසර පුරුද්ද එදත් මිනී මැරුවා, අදත් මිනී මැරුවා. එදත් සත්පුරුෂ අවවාදයට එක නතර කළා, අදත් සත්පුරුෂ අවවාදයට නතර කළා. සත්පුරුෂයන්ට අවනත වෙනවා කියන එක සසර පුරුද්දට යනවා. හොඳ වචනයට අවනත වෙනවා. එතකොට සත්පුරුෂයන්ගේ අවවාද ඉදිරියේ දඩබ්බර වෙන එක සසරට යනවා. සත්පුරුෂය අතාරින එක සසරට යනවා. තමන්ගේ නම කිව්වේ නැහැ කියලා, තමන් ප්‍රශංසා කළේ නැහැ කියලා, කවුරු හරි හිතරිද්දුවා කියලා සත්පුරුෂ ඇසුර අතාරිනවනේ. මං පාඩුවේ ගෙදර වෙලා ඉන්නවා කියලා. ඕකත් සසර පුරුද්දට යනවා. කවදාවත් ලැබුණ සත්පුරුෂ ඇසුර නැති කරගන්න එපා. එතකොට සත්පුරුෂයෝ අහිමි වෙන්නේ. ධර්මයේ ඇහෙන එක නැති කරගන්න එපා. එතකොට බණපද ඇහෙන එක නැති වෙන්නේ නැහැ. ඇත්තටම අපි කවදාවත් හිතුවේ නැහැ අපි ගඩොල් වැලි ඇදලා අපේ අතින් ස්තූප හැදේවි කියලා. හැදුවා. බෝධි මණ්ඩප හැදුවා. මේ වගේ සුඳුරු බුදුරුව ඉදිරියේ වැඳගෙන බණ ඇහුවා. කන් යොමාගෙන බණ ඇහුවා. නිදිමත මැඬ මැඬ පාවල දනහිස්වල කොන්දේ දැනෙන වේදනාව මැඬ මැඬ බණ ඇහුවා. මේවා වරදින්නේ නැහැ පින්වත්නි. වරදින්නේ නැහැ. මේවා ශ්‍රේෂ්ඨ කුසල්. ශ්‍රේෂ්ඨ කුසල්. සත්පුරුෂයෝ මොන ගස්සවනවා. ධර්මයේ මගහැරෙන්න දෙන්නේ නැහැ. අමා නිවනට පමුණුවනවා. මොනෝහරි දුකක් විඳගෙන, මොකක් හරි අපහසුතාවයක් විඳගෙන පුරුදු කරගන්න පුළුවන් වුණොත් යහපත් දෙයක්. මේ ජීවිතේ විතරයි ඒ දුක. මේ ජීවිතේ විතරයි. පුරුදු කරන කුසලයෙන් නැති කරනවා සියල්ල. මේ පින්වතුන් හිතන්නේ කුමක්ද? මා මේන කලින් ආරම්භයේදීම කිව්ව අර අබ්‍රහ්මචාරී නරක සිත් තියෙන කෙල්ලක් බඹසරෙන් පව් හෝදපු කතාවත් එක්ක ඒ උපාසිකාව ඕන දැන් මමම මේ ජීවිතයේදීම ඇයට ප්‍රශංසා කළා. මොකද්ද? උපාසිකාව. ඒ උපාසිකාව කයමිදිලා නරක ලෝකෙකට යයිද? අවුරුදු සිය ගානක් පව් කළාට වැඩිය පව් නොකොට මැරෙන එක ශ්‍රේෂ්ඨයි. අහනවා මිලින්ද රජ්ජුරුවෝ නාගසේන මහරහතන් වහන්සේගෙන්. කිම නාගසේනයන් වහන්ස, නුඹ වහන්සේ දහම් දෙසද්දී වදාලා
සියගණන් අවුරුදු පව කරපු සත්වයා එකම බුද්ධානුස්සති අරමුණේ මිය ගොස් දෙව්ලොව උපදිනා බව සැබෑවටම තෙරුන් වහන්සේ එහෙම වෙන්ට හැක්ද? අවුරුදු 100ක් පව් කළා නේව. කිම මහරජුනි, පුංචි ගල් කැටයක් වතුරට දැම්මාට පස්සේ ගිලිනවද? එහෙමයි ස්වාමීනි. මහා ගලක් වතුරට දැම්මුත් ගිලිනවද? පුංචි ගල් කැටෙත් ගිලින එකේ මහා ගල ගැන කවර කතාවද? කිම මහරජුනි, ඔය ගල නැවක තැබුවොත් ගිලිනවද? ගිලිනවද? නැහැ. අවුරුදු 100ක් පව කරපු කෙනා බුදුරජාණන් වහන්සේ සිහි කිරීම නැමැති, බුද්ධානුස්සතිය නැමැති, බුදුන් සරණ යෑමේ නැමැති නැවට නැංගා, ඒකයි ගිලුන් නැත්තේ. නැග ගන්න පින්වත්නි, තුනුරුවන් සරණ යනවා කියන නැවට. ඒ නැවට නැගගත්තට පස්සේ කොයි තරම් අපි අතරින් පව් කිරිලා තිබ්බත්, අකුසල් කිරිලා තිබ්බත්, ඒවාට අපිව නිරේට ඇදගෙන යන්න බෑ. තෙරුවන් සරණ නැමැති නැවට නැගලා නිසා. එවැනි ගල්කුළු සිය ගණන් නැවට පටවන්න පුළුවන්, නැව ගිලෙන්නේ. මේ කියන්නේ බුදුන් වැඳ වැඳ පව් කරපන් කියලාද? අතීතයේ ආරම්භයමෙන් කිවි. අද මේ ධර්මය අහලා ජීවිතේ වෙනස් කරගන්න කෙනාට මෙතෙක් කාලයක් කරපු පව් ඒ දහම් තේජස ඉදිරියේ ඔහුට අදාළ නැහැ. පින්වත්නි, හොඳට කෙනෙක් හිතක් වඩනවා නම් මේ ලෝකේ සත්වයා පව් කරන්නේ පව් කරනකොට ඔහුගේ සිත තුල පිහිටන් නැති කාරණා හතරක් තියෙනවා. ඒ තමයි පව් කරන වෙලාවේ මෛත්‍රිය පිහිටන්නේ, මුදිතාව පිහිටන්නේ, කරුණාව පිහිටන්නේ, උපේක්ෂාව පිහිටන්නේ. පව් කරනකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ඒ බඹ විහරණ හිතක පිහිටන්නේ පව් කරද්දී, අකුසල් කරද්දී. ඒ නිසා ඒ හිත්වලට කියනවා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පටු වුණා කියලා. මේ ලෝකේ සියලු සත්වයෝ පව් කරන්නේ පටු හිතකින්. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් මෛත්‍රිය වඩනකොට හිත පුළුල් වෙනවා, අප්‍රමාණව හිත පැතිරෙනවා. මුදිතාව වඩනකොට අප්‍රමාණව හිත පළල් වෙනවා. කරුණාව වඩනකොට, උපේක්ෂාව වඩනකොට. එතකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බඹ විහරණ කෙනෙක් වැඩුවොත් එහෙම පටු හිතකින් කරපු කර්ම ඒ අප්‍රමාණ හිතේ විපාක දෙන්නේ නැහැ. ඔන්න කර්ම විපාක නොදෙන තව ක්‍රමයක්. දැන් අන්දහන් අවවාදයක් දෙන්නම්. අවසාන වතාවට තවත් භයානක සංසාර ගමනක් ගැන. අපි සියලු දෙනා කර්මයෙන් බැට කන අය. සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාළා මේ කර්මයේ විවිධත්වයක් තියෙනවා කියලා. මා මේ කියන දේ කන් යොමු කරගෙන අහන්න. මම හිතනවා, මං උත්සාහ කරනවා ලොකු අයටත්, පොඩි අයටත්, තරුණ අයටත්, මහලු අයටත් ඔක්කොටම තේරේවා කියලා, වැටහේවා කියලා මම මේ කියන දේ. බුදුරජාන් වහන්සේ වදාලා කර්මය ගැන මේ විදිහට. අත්ති භික්කවේ කම්මං නිරය වේදනියං. එක් කර්මයක් තියෙනවා පින්වත් මහන්නේ, කර්මයක් තියෙනවා, ඒක විපාක දෙන්නේ නිරයේ. ඒක මනුස්ස ලෝකේ විපාක දෙන්නේ නැහැ. එයා නිරේ ඉපදෙනකල් ඒ කර්මය තියෙනවා.
අත්තිබික්කවේ කම්මන් තිරච්ඡාන යෝනිින් වේදනිය. තිරිසං යෝනී ඉපදිලා විඳවන කර්මයක් තියෙනවා. ඒක විපාක දෙන්නේ තිරිසන් ලෝකේ. තව දෙනවා අපේ කර්ම, ඒව විපාක දෙන්නේ ප්‍රේත ලෝකේ. තව තියෙනවා කර්ම, ඒක විපාක දෙන්නේ මනුස්ස ලෝකේ. තව තියෙනවා කර්ම, ඒක විපාක දෙන්නේ දෙව්ලොව. දැන් මම කියන්නේ ගියේ මේකයි. නිරේ විඳින කර්ම විපාක දෙන්නේ නිරේ. ඒත් මිනිසු කියනවා මම් පුදුම අපා දුකක් විඳින්නේ. ඇහිලා නැද්ද? මාහට නම් ඇසී තිබෙනවා. අපා දුකක් අපා විඳින්නේ කියලා. නිරා දුකක් විඳින්නේ කියලා. එතකොට ඒ කතාව හරිද? වැරදි. අපායේ දුක මනුස්ස ලෝකෙ විඳින්නේ නැහැ. අපි මේ විඳින දුක් ඔක්කොම මිනිස්සු විඳිනේවා. ඒ නිසා පින්වත්නි, නිරේ විඳින කර්ම, තිරිසන් ලෝකේ විඳින කර්ම, ප්‍රේත ලෝකේ විඳින කර්ම ස්ටෝක් වෙලා, ඒ කර්ම කන්දක් තියෙනවා අපි නිරේ ඉපදෙනකල්. ඉපදුනාට පස්සේ විපාක දෙන්නේ. ඊළඟට තිරිසන් ලෝකේ විඳවන කර්ම ගොඩාක් අපිට තියෙනවා. ඇයි? සංසාරේ කෙලවරක් නැහෙනේ. අර අපරාපරිය වේදනීය කර්ම ආපේවා. ඒ කර්ම තියෙනවා අපි තිරිසන් ලෝකේ ඉපදෙනකල් බලාගෙන ඉන්නේ. විඳවන්න විපාකය හදලා දෙන්න. ප්‍රේතෙක් වෙලා විඳවන දේවල්, සංසාරී රැස් කරගත් දේවල් බලාගෙන ඉන්නවා අපි එකේ ඉපදෙනකල්. මිනිස්සු මේ දුක විඳින්න බෑ කියලා ඊයේ අවුරුදු 77ක ආච්චි අම්ම කෙනෙක් මට කතා කළා. හඳුරෙනින් පුළුවන් නම් මගේ ඊත හදන්න මං වහබනවා. මට මේ දුක ඉවසන්න බෑ කියලා. මං කිව්වා අම්මා මට උපදෙස් දෙනවට කලින් තියෙන ලැජ්ජාව. අවුරුදු 77ක් දුක් විඳගෙන විඳගෙන හිටියා. අවසානයේ වලපයයි ගොඩපයයි තියෙද්දී බැරියෝ කියලා මැරෙන්න හදනවා. එතකොට දුකට විසුදුම විදිහට දකිනවා මරණය. චතුරාර්ය සත්‍යයේ මරණය කියන එක අයිති මොන ආර්ය සත්‍යයටද? දුක නම් වූ ආර්ය සත්‍යයට. දුක එපා කියලා පැතුවේ මොකද්ද? දුක. එතකොට ඈ මැරිලා ගිහිල්ලා උපදින්නේ තිරිසන් ලෝකේ නම් තුංගානක පාප කර්ම ගොඩක් බලාගෙන ඉන්නවා ඈ තිරිසන් ලෝකෙට එනකල්. එතකොට මේ මැරෙනවා කියලා සිය දිවි හානි කරගන්නවා කියලා කරන්නේ මොකද්ද? ඊළඟ පාපයට කර්ම ටික විඳින්න දොරටු ඇරගන්නවා. බලෙන්ම දොරටු ඇරගන්නවා. ඒ නිසා සතර අපායේ බිය දකින අතීත පුරුෂයෝ උල උඩ ඉන්න මිනිහටක් කිව්වා, ඕකේ හිටපන් සැපයි, මැරෙලා නිරේ යන්න එපා කියලා. උල උඩ ඉන්න එක සැපයි කිව්වා. අහලා නැද්ද අම්බසක්කර පීතවත්ව? උල උඩ ඉන්න එක සැපයි. බලන්න කර්මවල සබහා. අපි හිතෙනවා මැරුණ නම් මේ කිසි දුකක් නැහැ කියලා. එන්නකල් ඉන්නේ අපි වෙහෙට. පින්වත්නි, ඔයාලා ගෙවල් වල අඹ ගස් තියෙනවා. තව මොනවාරි පළතුරු ගස් ඇති. පේර ගස්, අපි කොස් ගහක් හරි ඇති. ඔය අඹ ගහේ කොළ හැලිලා දළු වෙන කාලයක් නැද්ද? තියෙනවා. වාරිට මල් පිපිලා ගෙඩි හට ගන්න කාලයක් නැද්ද? තියෙනවා. සමහර අඹ ගස්වල අඹ පිරීලා අතු පාත් වෙලා ගෙඩි එල්ලිලා. ඔය ගහෙන් හැදුන අඹ ඔය ගහේ කොතනද තිබ්බේ? ඔය ගහේ හැදිච්ච අඹ ගෙඩිය ඔය ගහේ කොතනද තිබ්බේ? තිබ්බ තැනක් හොයාගන්න පුළුවන්ද? වාරිට කාලෙට පරිසරයට හැදුනද නැද්ද?
හැදුනා. අන්න ඒ වගේ මේ ඔයාල දිහා බලනකොට ඔබ මා දෙස බලනකොට අපි සංසාරේ කරපු කර්ම ශක්තිය අපිට පේන්නේ. සුදුසු කාලේ විපාක දෙනවා. සුදුසු කාලේ විපාක දෙනවා. අපිට කොහේ මැරෙන්න වෙයිද? කොයි විදිහට මැරෙන්න වෙයිද? මැරුම් කණ්ඩ වෙයිද? පණුව ගගා ලෙඩ ඇඳින්න වෙයිද? කුමන කර්මයක් ඉදිරිපත් වෙයිද? දරුව අපි ළඟ සිටීවිද? දරුව අපෙන් ඈත් වෙයිද? කොරෝනා වගේ ලෙඩක් ඇදලා මැරෙනකොට මිනිහවත් ඥාතීන්ට දකින්න නොලැබෙයිද? කවුද දන්නේ? මට නම් පුදුමේ දේ තමයි ඔය අඹගහේ උපමාවත් එක්ක කර්මය කොයිද තියෙන්නේ කියලා හොයාගන්න බෑනේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේට එක පේනවා. බුදුරජාණන් වහන්සේට පේන්නේ නැද්ද? ආශ්චර්යයි පින්වත්නි, අද්භූතයි. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේට ලෝකේ කිසිවෙකුට පේන්නේ නැති කර්ම ශක්තිය පේනවා. මෙයා ඊළඟට මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා පේනවා. පුතුම සහගතයි. දිවි හිමියෙන් සරණ යන්න බුදුරජාණන් වහන්සේ. පුංචි ළමා ලපටි අය අතරින් පොඩි ඈයෝ බුදුගුණ කිව්වොත්, බුදුරජාණන් වහන්සේට සාදර ගෞරවයෙන් වැඳුත්, බුදුරජාණන් වහන්සේට ආදරය කළොත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ආස කළොත්, තරුවනේ මේ ලෝකේ කෝටි සංඛ්‍යාත ළමයි අතරේ ඔයාලා මැණික් වගේ පේනවා. දෙවිවරු සිටින්නේ නුඹලාගේ පිටිපස්සේ. වීරිය කරපු ඈ අර ඉස්සෙල්ල කිව්ව කාන්තාවට දෙවිවරු උදව් කළා වගේ නුඹලාගේ පිටිපස්සේ සිටිනවා දෙවිවරු. තරුණ දුවෙක් පුතෙක් බොළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියානම්, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහානවන, ඒ ධර්මයට ආසන, ඒ ධර්මයට ද්වේෂ කරන්නේ නැත්තම්, ඒ තරුණ දුව පුතා තරුණ සමාජයේ බොරළු මැද මැණික් වගේ ඔවුන්ගේ පිටිපස්සේ දෙවිවරු සිටිනවා. වැඩිහිටි ඈයෝ අද පොල්ගහවල අපි වැඩසටහන කරලා පඩිපෙළෙන් බැහැගෙන එනකොටම මැදිවි අවුරුදු 50ක විතර තාත්ත කෙනෙක් ඇවිල්ලා උන්ද සැඩ පහරට අහුවෙලා ෆෝන් සැඩ පහරට මේ ඉස්කෝලේ දෙක වසරට ගිය තා අප්පච්චිලා මේ ෆෝන් එක පිහින් තිගෙනගෙනනේ. දමනයක් කීකරුකමක් නැති කෙලෙස් වසඟයට පත්වන තරුණ කොල්ලො කෙල්ලෝ මේ ෆෝන් එකේ යම් යම් දේවල් දිහා බලා ඉන්නවද? මේ අප්පච්චිත් ඒක දිහා බලන්න පුරුදු වෙලා. හැබැයි උන්දට දවසක් ඕකෙ බණක් යුටියුබ් එකේ තිබිලා ඒක ඇහිලා දාඩිය දාලා ෆෝන් එකට වැඳලා මං ආයෙ පව් කරන්නේ. එදා ඉඳලා කෝටියක් පව් ගෙවෙන්න බණ අහනවා. ආරාමෙන් ආරාමෙට යනවා. මං අප්පච්චි ගුරු පූජාවක් විදිහට ආයි පාපේට වැටෙන්න එපා. මේ පාපේ කියන එක කෙනෙක් ගැට කරගෙන යන්න වයසක් නැහැ. මම උන්දට ඒ විලාම කිව්වේ නෑ. ළඟදීන් අවුරුදු 75ක 100 කෙනෙක්ගේ ෆෝන් එක කැඩිලා හදන්න ළමෙක් ගනිද්දි ෆෝන් එකේ හැම තැනම චරාව, නරක දේවල්. අවුරුදු 75යි වයස. අත් දෙක මෙහෙම වෙවුලනවා. වෙවුලන අතෙන් අර ෆෝන් එකට තට්ටු කර කර දහජරාව වෙනවා.
සිනහවෙන්ද කාරණාවක් නැහැ, ජී කියන්න කාරණාවක් නැහැ. කෙලෙස් සහිත සත්වයාට යමක් දුරුම වුණේ එයයි. සංසාරේ පුරුදු කරපු සසරට වැටුණා මිසක්කා ඔතන කිය යුතු වෙනත් බණක් තිබේද? මේ ජීවිතෙත් පෙරදුනා අරාම්පච්චි මේ ජීවිතේ ජයගත්තා. සත්පුරුෂ හොයාගෙන ආවා, එනකොටම හම්බ වුණා, කතා කළා. ඔය වගේ තමයි බුද්ධ කාලෙකත් නාන ප්‍රකාර අකුසල් කර කර ඉන්නේ. ඒ අකුසල් අතරේ එන්නේ බුදුවරු මුණ ගැහෙන්න ධර්මය අවබෝධ කරනවා. දැන් පුහුණු කරන පුහුණුවිල්ලේ ප්‍රතිඵල සමහර වෙලාවට ඔබට සෝවාන් වෙන්න නොහැකි වේවි, මඟපල් ලබන්න නොහැකි වේවි. එනමුත් දැන් ගන්න උත්සාහය, අතාරින් නැතුව ගන්න උත්සාහය ඔබට බුදු සසුනක ඉක්මනට ප්‍රතිඵල දෙනවා. සිටුතුමා දාසිත් එක්ක සම්බන්ධයි කියලා මහා සිටු දේවි මහා කම්පණයකින් හිටියේ. වසලියතෝ අල්ලගෙන මඬිනවා කියලා වෛරෙන් හිටියේ. සිටුතුමා ඔය පවුකම් කරද්දී සිටුතුමා ගිහිල්ලා බණ අහනවා දෙවුරන් මෙහෙරේ. දවසක් සිටුතුමා බණ අහන්න ගිය වෙලාවේ හිටපී වසලී කියලා දාසිය අල්ලගෙන දාසියගේ කන් දෙක පිහියෙන් කැපුවා. සිටු දේවි නහය කැපුවා, අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා කාමරෙට දාලා හිටපි මොසලී කිව්වා. ඊට පස්සේ තරහෙන් පුපුරපුර පුටුවේ ඉන්න අතරේ අර කෙල්ල අර දාසි කොහොම හරි ගැට ගහපු අත් දෙක ලියාගෙන දොරට තට්ටු කළා. එතකොට මහා සිටු දේවි දැනගත්තා මේකි දැන් දොර කඩනවා. ගමටම කෑ ගහයි. සිටු දේවි බය වුණා. බය වෙලා එක පිම්මට දුවගෙන ගියා දෙවුරන් වේරට බනහනවා වගේ හැංගිලා ඉඳ. ආපු වේගෙට එයත් දන්නේ නැතු ඉස්සරහටම ආවා. ඇවිල්ලා දැන් බිම් බලාගෙන ඉන්නවා. කන් දෙක කපපු නහය කපපු දාසි ලේ පෙරාගෙන මිනිස්සු මැදින් දෙවුරන් ඉහෙරට ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සිටු දේවි මට දුන්න වදේ බලන්න. දැන් සිටුතුමා මේ පැත්තේ සිටුමාට හින්දාඩිය දාලා මේ කෙල් ලේ පෙරාගෙන චෝදනා ලැබූ සිටු දේවි මෙතන මගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සෝහන් වුණා. පුළුවන්නම් කියන්න කවුද සෝහන් වුණේ? සිටුතුමාද, ලේ පෙරාගෙන ඉන්න කෙල්ලද, මහා සිටු දේවිද? ඈ මහා සිටු දේවි. කන් කපාගෙන ගිහිල්ලා මඟපල් ලැබුවා. පුදුමයි. මේ ජීවිතය එකක් නෙවෙයි. ඒ වෙලාවේ ඇත්තට මහා සිටු දේවි සියල් අත්හැරලායි හොරුත් එක්ක බඩු අහුවෙලා. රජ සිටු මැතිවරු ඉන්නවා. සභාවේ චෝදනා කරන්නේ කට උත්තර නෑ කියලා කියන්න බෑ. සියල් අත්හැරපු තැන දහම දුන්නා. හිරේ යන්න ඕන කෙනා සතර අපායෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි. ඒ නිසා සවම් පුරා බුදුගුණ අහලා අපේ ජීවිතය සුවපත් කරගන්න එක ඒකාන්තයෙන්ම පින්වත්නි නෑ වරදින්නේ. බුදු සසුනේ පිහිට ලැබෙනවාමයි. එනිසා අසරණයි කියලා හිතන්න එපා. සරණක් තියෙනවා. පිහිටක් නෑ කියලා හිතන්න එපා. පිහිටක් තියෙනවා. ඒ මගේ බුදුරජාණන් වහන්සේගේ. ආය ආයම සංසාරේ පරණ පුරුදුම අපි ඉස්සරහට එනවා. ඒව එද්දින් ෆේල් වෙනවා.
පුළුවන් නම් මේ ජීවිතේව උත්සාහය කරන්න. අතාරින්න ඕන තැන අතාරින්න පුළුවන්ද කියලා බලන්න. ඉවසන්න ඕන තැන ඉවසන්න පුළුවන්ද කියලා බලන්න. ඊළඟට චෝදනා නොකළ යුතු තැන චෝදනා නොකරින්න. දරුවන්ගෙන් ස්වාමියාගෙන් බිරිඳගෙන් දෙමව්පියන්ගෙන් නැන්දම්මගෙන් ඒලිගෙන් කවුරු හරි ප්‍රතිවිරුද්ධ කෙනෙක්ගෙන් තාඩන පීඩන ගර්ජන වද බන්ධන එද්දී ඉවසාගෙන දරාගෙන මේ පාර විභාග පාස්සෙට කරගන්න පුළුවන් වුණොත් යහපත් ධර්මයක්. අමාරුයි. ඒ වුණාට සැප සලසන ධර්මයක්. ඔය දහම කාට හරි තේරෙනවා නම් ගෙවල් වල ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්න පුළුවන්. අපේ ජීවිතේ අඩුපාඩු ගොඩක් හදා ගන්න පුළුවන්. අර කෙල්ල නමුත් ඒ කෙල්ලගේ සල්ලාල ජීවිතේ නැති කරගත්තේ තනියෙන් වීරිය කළා බණ අහ අහ. වමනාවක් තිබ්බා මට ගැලවෙන්න ඕන කියලා. නරක පුරුද්ද වගේම ඇයට පුරුද්දක් තිබ්බා බෝමළු සුද්ධ කරන සංසාර පුරුද්ද. ඇති කරගන්න විහෙරට පන්සලට අසපුවට මළුවට සෑයට බෝධියට ගොඩ වූ වෙලාවක කැලිකසල සුද්ධ කරන්න. කැලිකසල සුද්ධ කළා පිරිසිදු කරන පින හිත පිරිසිදු කරගන්න උපකාරී වෙනවා. නිකන් ඔහි පොයේ දවසටත් ඇවිල්ලා වල්පල් කතා කරන්න එපා. බෝමළුවේ වැටෙන බෝ පතක් ගන්න අයින් කරන්න. මළුපෙත් මං පේසාවල් විහාර ගෙවල් සුද්ධ කරන්න. සිල්වතුන් සිල් රකින්න මේ දන් සභා මණ්ඩප පිරිසිදු කරන්න. සොඳුරු මලින් මේ ලෙස සරසන්ට. සැරසිය යුත්තේ මගුල් ගෙවල් නෙවෙයි මේ දන් සභා මණ්ඩප. කෙලිස් ගෙවෙන තැන් ඇත්ත ඇහෙන තැන් සරසන්ට. මේ මැස්සු ටිකක් වගේ එකතු වෙන්න බනහන්ඩ. ඈත ඉඳලා නෙවෙයි ධර්මයේ දේශනා කරන තෙරුන් වහන්සේලා දෙක දෙක බනහන්ඩ. උන්වහන්සේලා ධර්මය කියා දෙන නිසා එච්චරයි. ගොඩක් අය ආසා පාරේ ඉඳලා දකින්න ඈතින් යනවා දකින්න. එහෙම නෙවෙයි. මහා ප්‍රජාපති උත්තමාවේ කියන මගේ සංසාරයේ පැතුමක් තමයි ධර්මාසනේ සිටින බුදුරජාණන් වහන්සේ දකින්නයි කියන මං ගොඩාක් ආසා. ඒ රන්වන් රන් සිරිපා සංගල ළඟ වැඳ වැටෙන්නයි කියන මං ආසා. මහා ප්‍රජාපති රහත් තෙරණී කියන්නේ කැමති දේ. මගේ බලාපොරොත්තු සඵල වුණා. ධර්මාසනේ දහම් දෙසන මගේ මොනිදුන් දෙස මම බලා සිටියා. ඒ වාග්යතුන් වහන්සේගේ රන්වන් රන් සිරිපා ළඟ මා වැඳ වැටුණා. දරුවෝ කැමති අම්මලා සිටිනවන ධර්මාසනේ දහම් දෙසන මගේ බුදුරජාණන් වහන්සේ වගේ පුත්‍රයෝ පතත්වා. ඔය තමයි බුද්ධ මාතාව ලෝකෙට කියපු ප්‍රාර්ථනා. අන් අයගේ සිත් නිවන, අන් අයගේ සිත් සනසවන ධර්මාසනයේ දහම් දෙසන පුතෙක් පිනට ලැබෙන්නේ. ඒකයි ඒ බුද්ධ මාතාව කියන්නේ. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම සසර පුරුතක්. හැම දෙයක්ම කියලා කියන්නේ මේ ජීවිතේ බොහෝ දේවල්. මේක ඒකාන්ත පරමාර්ථ සත්‍යයක්, චතුරාර්ය සත්‍යය. නමුත් මේක ලෝක දහම. ආය ආයමත් අපිට අපිම මුණ ගැහෙනවා. දැන් මමත් කල්පනා කළා අපිත් හිතවත් අය ඉන්නවා, කතා කරන අය ඉන්නවා. අපිට හිතෙනවා මේ ආය ආයමත් හම්බ වෙලා. හැබැයි මේ ජීවිතේ ආයායමත් බැඳි බැඳී ගියොත් ආයායමත් ආපු
සංසාරෙට ආය ආය මත යාවි. මේ ජීවිතේ තීරණ ගත යුතු තැන් ගොඩක් තියෙනවා. බණ අහද්දි ගොඩාක් තීරණ ගන්න ඕන තැන් තියෙනවා. ඒව හිමීට නුවණින් කල්පනා කර කර තීරණ ගන්න ඕන. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශේෂයෙන් හැම ගෙදරකම තියෙන්න ඕන. අච්චරිය මනුසු බුද්ධහන්සේ කෙවන්න ඕන සියවතාවක්වත්. බුදුරජාණන් වහන්සේගේ නොකිලිටි පිවිතුරු බුදු සිරිත හැම බණපදයක් මහන්ද කියන දහම් පද නෑසීන්ටද යන්ඩිපා. පෝයවල් මං ඇරෙන්ට දෙන්නපා. ධර්මය අහන්ඩ සිරි සමාතන්ෙන්ද. බණහනකට ගොඩා කෑතකට යන්ඩිපා. පේන තෙක්මානකින්දල බණහන්ඩ. පුරා වසරක් ළඟට පැමිණ බණහන්ඩ දම්බෙදන්ඩ සත්පුරුෂයන් ඇසුරු කරන්ට නොලැබුණ සාපේ සිහි කරලා එක පෝයක්වත් එක දහන් වැඩසටානක්වත් මං ඇර ගණ්ඩිපා. ඉදිරියට මොන කරදරයක් අපි ඉදිරියට ඒවිදෝ කවුද දන්නේ නේද? ආය ආයමත් අපිට අපිම මොන ගැහෙනවා. සසර එකම දේ අපිට මොන ගැහෙනවා. සතර අපායට වැටෙන්ඩිපා. කර්ම ගොඩක් අපි එනකල් බලාගෙන ඉන්නවා. හැබැයි සතර අපායෙන් නිදහස් වෙලා සුගති සැප දහං රැකවරණින් සලසගත්තොත් කොච්චර කර්ම තිබුණා විපාක දෙන්න විදියක් නැහැ. එනිසා ඔබට ගෞතම සම්බුදු සරණේ පිහිට ලබන්න වාසනාව ලැබේවා. සසර පුරුදු සසරේ වැරදි පුරුදු දුරු කරගන්න අපිට වාසනාව ලැබේවා. සසරී යහපත් පුරුදු පුරුදු කරගන්න වාසනාව ලැබේවා. ගෞතම සසුනේ පිහිට ලබන්න වාසනාව ලැබේවා. ඉදින් පින්වත්නි, තඹකන්ද මහමෙවුනා භාවනා සපුවේ සොඳුරු බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ ඉඳගෙන සසරෙන් නිදහස් වෙන ජීවිතේ තේරුම් ගන්න බණපදයක් කියන්න ලැබීම අපිටත් වාසනාවක්. ඒ නිසා මේ ධර්මය ලෝකී ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහන්න ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන් උදිලෙන් අන්තර්ජාලයෙන් විකාශනය කරවන්නට දායකත්වය දරන්නේ අප්‍රේල් 9 දිනට උපන්දිනය යෙදුන අබේරත්න වික්‍රමසිංහ මහත්මයාට සහ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපතා. සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් විත්වා. දෙවියන්ගේ දිවි අසීසුරු වඩාවර්ධනය විත්වා. ඒ වගේම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත තඹකන්ද මහමෙවුනා භාවනා සුපියේ සුඳුරු බෝධි මණ්ඩපේ මේ අසුපියේ මෙවැනි සුන්දර නිර්මාණ ගොඩනඟල අසුපු ලස්සනට හදා ගැනීම රහස තමයි. පළවෙනි එක තමයි අපේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම බෝධියට පිදුවා. ගරුකල යුතු තැනට ගරු කළා. බෝධි මණ්ඩපේනේ ඉස්සෙල්ලාම සුඳුරු හැදුවේ. ඊටසේ වඳින්න ගත්තා. ඊට පස්සේ තමයි විහාරගේ සෑරජානන් වහන්සේ මේ ලස්සන දම්සභා මණ්ඩපේ මේ ටික දෙනෙක් මිනිස්සුත් එක්ක එකතු වෙලා උපාසක උපාසිකාව සමග එකතු වෙලා මේ පින කළා. මේ පිටිපස්සේ සත්පුරුෂ දෙවිවරුන්ගේ උපකාර තියෙනවා. නෑ කියන්න බෑ. මේ භූමියට අරගත්ත දෙවිවරුන්ගේ උපකාර තියෙනවා. නෑ කියන්න බෑ. ඒසා සකල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. දෙව් යසීසුරෙන් වැඩිත්වා. මේ සංගරුවනත් මේ භූමියත් ආරක්ෂා කරත්වා. දෙවියන්ද නිවනින් සැනසිත්වා. ඒ වගේ මේ අසපු භූමියේ පූජා කළ පින්වත් නන්දසේන මහත්මයා
ඇතුළු මිය ආරම්භයේ පටන් හිටපු යම් කෙනෙක් මිය ගොස් සිටිත් නම් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් අද ධර්ම දානය ලබා දෙන ධර්ම දායකත්වයේ දරණ අබේරත්න මහත්මයාගේ නමින් මිය පරලෝකයේ මෑණියන්ට පියාණන්ට සහෝදරියන්ට සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රියාලතා මහත්මිය නමින් මිය පරලෝකයේ මෑණියන්ට පියාණන්ට සහෝදරියට සහෝදරියන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේගේ ඥාතීන් ඔබ කවුරුත් නමින් පරලෝ සැපීටපත් වේවා. නිවනින් සැනසීත්වා. අප්‍රේල් 9 උපන් දිනය අබේරත්න වික්‍රමසිංහ මහත්මයාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය ගෞතම සසුනේ පිහිට රැකවරණ සැලසේවා. ඒ වගේම ධර්මදායකත්වයේ සැලසූ ඉතාලියේ බොලොඤ්ඤෝ නගරයේ පදිංචි පින්වත් ශ්‍රියාලතා ලියනගේ මහත්මිය සඳිනී දියණිය සහ තාරක පුතා ඒ පින්වතුන්ට නිදුක් නිරෝගී සුව සැලසේවා. ඉතාලියේ මිලානෝ මහබෙවුනා භාවනා සුප සම්බන්ධ අසුපුට සම්බන්ධ සදහැවතුන්ට සිත් වේවා. ඒ ධර්ම දානීය අද මෙවැනි සොඳුරු දහම් පණිවිඩයක් ධර්ම දානීය ලෙස ලෝක සත්වයාට බෙදා හරින අනන්ත අප්‍රමාණ පුණ්‍යස්කන්ධය අනුහසින් යහපත් සසර පුරුදු තුලින් අකුසල් මැඬ ගෞතම සසුනේ පිහිට ලබන්ට මේ පින්වතුන්ට වාසනා උදා වේවා. ගෞතම බුද්ධ ශාසනයේ මෙවැනි දහම් පිළිසරණක් අපිට ලැබලා දුන්නේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ පහළ නොවෙන්න අපි ජීවිතවලට මක්කා වේවිද? ලොකු ස්වාමීන් වහන්සේ පහළ නොවෙන්න කිසිම පෝයක් මේ විදිහට ගෙවෙන්නේ අර්ථාන්විතව. අපි ඒකාන්ලි බණට මම පුංචි කාලේ ඉඳලා බණ අහන්න ආසා සීල් ගන්න කැමති කෙනෙක්. පන්සල් වලට හරියට දුවන කෙනෙක්. අපිට බණක් ඇහුණත් පෝය වරුණ කියලා ඇහෙනවා. පෝය වරුණෙන් බණ ඉවරයි. අපේ ජීවිත දිහා අපිටම හැරිලා බලන දහං කැඩපතක් අපිට හම්බ වුණේ. දැන් අපි ওই කිව් බණපද ඔබට ඔබ දිහා බලන දහං කැඩපතක්. ඔය කියපු බණත් එක්ක ඔයාලා මන් දිහා බැලුවොත් ඔයාලට ධර්මයේ හම්බ වෙලා නැහැ. අනිත් අය දිහා බැලුවොත් හම්බ වෙලා නැහැ. ඔයාලට ඔයාලා පේන්න ඕන. බණ කියද්දී මට මාව පේන්න ඕන. දෙවෙනි පිරිසුදු ශ්‍රී සද්ධර්මයන් කියලා දුන්න මාගේ ගුරුදේව උත්තම අපකාගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර සංගරුවනට විශේෂයෙන් අපේ කඩවත පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ හරියට මහන්සි වුණා. ඉතින් පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධාවන්ත හිත උන්වහන්සේට මේ සුඳුරු රංවන් දන්සභා මණ්ඩපයේ කළපින සුඳුරු බුද්ධ ප්‍රතිමා වහන්සේ දඹදිව වජිරාසනයේ මතක් වෙන මේ උතුම් ප්‍රතිමා වහන්සේ කරන්න මොල් වෙච්ච පින උන්වහන්සේට නිවන පිණිස හේතු වේවි. සියලු සංගරුවනට අනකාරිකා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලයෙන්ම නිවනම ලැබීවා. එවගේම ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ඇතුළු බෝධිය රකින්න සෑදී රකින්න සියලු දෙවරුන්ට පින් අනුමෝදන් කළා. එවගේම විශේෂයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම සඳහා පූර්ණ දායකත්වය දරූ වෛද්‍ය එච් ප්‍රියන්ති රේණුකා මහත්මිය ඇතුළු ධර්මශාලා ඉදිකිරීම සඳහා මිල මුදල් ශ්‍රමීන් දායකු දෙස්විදෙස් සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මෙවැනි සොඳුරු බුදුරුවකට වැඳ මේ දන්සභා මණ්ඩපේ මේ හෝරාවකට වැඩි කාලයක් හෝරා දෙකකට ආසන්න කාලයක් මේ බණහපු පිනම මදිද මේවා කරපු අයට මේ පමණකින්ම මදිද
බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න සැලසුණා. ඉතින් ඒ නිසායි ඇත්තෝ බොහෝ පිං රැස් කරගත්තා. ඉතින් දෙක බලා සතුටු ඔබ සියලු දෙනාට මේ පිං අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් රෝගාතුර සියලු දෙනා ඉක්මනින් නිරෝගී වේවා. ඒ වගේම ලෝක ව්‍යසන වසංගතය දුරින්ම දුරු වේවා. අපි කාටත් මේ ධර්ම දානේ දුන් සියලු දෙනාටත් ඔබ අප කාටත් අයහපත් සසර පුරුදු දුරුකොට යහපත් පුරුදු තුලින් ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා.